එදා 2004 දී අපිටත් උනා මේ ලොකු දෙයක්. ඊට පස්සේ හැමෝම කිව්වා මේ ඒගොල්ලෝ ඉවරයි. ඒගොල්ලන්ගෙන් ගන්න දෙයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඉවරයි, වැඩිත් ඉවරයි, ඔක්කොම ඉවරයි කියලා. ඉතින් මෙහෙම දිනනවා. මෙහෙම මගේ දැන් දැන් පළවෙනි දෙහි මේ මේ තියෙන වාතාවරණයේ යටතේ මේ ඇත්ත කතා කරන එකත් හරි බහැරක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ මෙහෙමයි. ජනප්‍රිය මතය තමයි ඔබ කිව්ව දේ. කියන්නේ ප්‍රදේශ ඇකිලිලා යනවා මේ මෙහෙම කියලා. ඉතින් මේක 90 දශකෙත් මේක වුණා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙත් මේ විදිහට වුණා. ඊට පස්සේ මේක අනිත් පැත්තට ගරගෙන ගන්නවා. ඉතින් මේක දෛවය වගේ වැඩක්. ඒ කියන්නේ දැන් එකම දේ අර වෘත්තයක ගමන් ගන්න මිනිහෙකුට එකම දේ ආයි ආයි පේනවා වගේ අපේ රටේ මිනිසුන්ට ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ අපේ රටේ මිනිසුන්ට ඉතිහාසයක් අපේ මිනිසුන්ට තියෙන්නේ සතුරන්ගේ ඉතිහාසයක් විතරයි. ඒක හෙගල් කිව්වා බොහොම පැහැදිලිව පෙරදිගට ඉතිහාසයක් නැහැ. අතීතයක් විතරයි තියෙන්නේ කියලා. ඉතින් මේ දැන් මම නම් ජීවිතේ ජීවත් වෙන නිසා මට මතකයි 90 වල මොකද වුනේ කියලා. ඒතකොට මට හිතෙන්නේ මම දන්නේ නැහැ ඉටි කරගෙන වේවි කියලා. මොකද මම ඒක ඇතුලේ නැහෙනි. මම ඒ සංවිධානය නැහැ. නමුත් මට එකක් කියන්න පුළුවන්. මේ ඉටි සංවිධානය මෙහෙම පසුබහින එක පිටිපස්සේ තියෙනවා ඇමරිකන් දේශපාලන මේ ව්‍යාපෘතියක තමයි වෝන් ටෙරර් කියන්නේ. ඒ කියන්නේ ඇත්තට මේකට මුල දෙන්න හරි අමාරුයි. මේ මොකද මේ ڇප්ප කරගෙන යනවා ඒක බොහෝ දේවල්. ඉතින් ඒගොල්ල මං හිතන්නේ වැලුවේ මේ වෙලාවේදී භූමියට වඩා සවයි වෙන්නේ. ඒ කියන්නේ තමන් පවතින්න. ඒ කියන්නේ ඉතුරු වෙන්න කොහොම හරි. මොකද බුෂ් ගේ පාලන තන්ත්‍රය ඉවර වෙනකම් මේගොල්ල දැන් හිටියේ මම හිතන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට හිතෙන්නේ මේ අකුලා ගැනීම ඩැනියල් මුලති වලේටම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි අවසාන ඇකිලිල්ල. උතරින් එහාට අර පිදුරු ගොඩේ ඇල්බෙත්තු හොයනවා වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා උතරින් පස්සේ. ඉතින් මට හිතෙන්නේ දැන් ඔන්න ඒ වෝන්ටර කියන එක වෙනස් වෙලා තියෙන උදාහරණ කියලා කියනවා නම් එංගලන්තයේ මේ විදේශ ඇමති ඩේවිඩ් මිලිබන් එයා කියලා දෙනවා වෝන්ටර ඇති කියලා. දැන් ඒ කියන්නේ මේකෙන් වෙන්නේ සතුරු වැඩි වෙන එක විතරයි බෙස්ට් එක. ඉතින් ඔබාමගේ මම හිතන්නේ ව්‍යාපෘතිය වෙලා තියෙන්නේ මේ ඒක ඒකෙන් සිද්ධ වෙච්ච දේ තමයි මේ 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 අපිට විරුද්ධ බලවේග වැඩි වෙච්ච එක කියලා. මේ මේ නිසා අපි මේක ගැන වෙන විදිහකට බලන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මම කියන හැම මේ දෙයක් කවුන්ටර් ඉන්සර්ජන්සි කියන මෙතඩ් එක හරියන්නේ නැහැ කියලා. ඒ වෙනුවට අපිට සිද්ධ වෙනවා මේ මේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න හැටියට හඳුනගෙන මේවට දේශපාලන විසඳුම් දෙන්න. ඉතින් මම ඕවරෝල් චිත්‍රයක් හැටියට මම දකින්නේ දිවයිනේ පත්තරේ පාඨකේ ශ්‍රී ලංකාදීප පත්තරේ පාඨකේ රිවිර පාඨකේ ඒ ඔක්කොම කියවමින්ම මම කියනවා මේ මේ ඉන්දියානු මැතිවරණයත් එන්න ළඟයි. දැන් තව ටික දවසකින් ඒක බීජේපී එක බලයට එන්න නිමිතයි. ඉතින් මේ 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 නිසා මම කියන්නේ ඉක්මන් වෙන්න එපා කිසි දෙයක් කියන්න කියලා. ඉතින් මම නම් මේ දවස්වල ඉන්නේ සිසිල නින්ද්‍රාවේ අර ගෙම්බ වහිනකන් ඉන්නෙපැයි යට ඒ වගේ. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ එටි සංවිධානයේ අවසානය ගැන කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ.